ඔබතුමා අහලා තියෙනව නේද සෑම සාර්ථක මිනිස්සෙක් පිටුපස ගැහණියක් ඉන්නවා කියලා. ඕකේ විකල්පයක්ත් තියෙනවා කියලා දන්නවා. කොහේ හරි තැනක ස්ත්‍රීන් සාර්ථක වෙච්ච අවස්ථා තියෙනවා ලෝකේ. එහෙම බලපුවම තේ ගොඩාක් ස්ත්‍රීන් තමන්ගේ චරිත කතාව ගැන කතා කරනකොට කියනවා මට ලොකුම හයියක් උනේ මට අම්මා තාත්තා වගේ හයියක් උනේ මගේ ස්වයං පුරුෂයාගේ. දෙන්නේ ආදරය කරනවා නම් ඒ ආදරය කරන දෙන්නට මට දෙන්න තියෙන හොඳම උපදෙස තමයි මේක බොළඳ වෙන්නේ නැතුව ඒ කියන්නේ වචනයකට සීමා වෙන්නේ නැතුව තමන් තමන්ගේ සහකාරයා සහකාරිය බවට පත් කරගන්න බලාපොරොත්තු වෙන කෙනාව සාර්ථක කරන්න කොච්චර කැප වෙන්න පුළුවන්ද කියලා බලනවා නම් ඒක මම හිතන්නේ අද දවසේ දෙන්න තියෙන හොඳම පණිවිඩය කියලා. තමන්ට කොච්චර කැප වෙන්න පුළුවන්ද තමන් එක්ක මුළු ජීවිතේම බෙදා හදාගන්න සූදානම් වෙන්නේ. ඒක ලේසි පහසු කාරණාවක් නෙවෙයි කවුරු මහත්මයා. මොකද මේ ලෝකේ දෙන්නේ ගලප ගන්න බොහොම අමාරුයි. මොකද හැම වෙලෙම වෙනස් වෙනවනේ. ඒක අපි දන්නවා. සිත් වෙනස් වෙනවා. සිතුවිලි වෙනස් වෙනවා. රුචිකත්වය වෙනස් වෙනවා. අද මම නිල් පාටට කැමති නම් හෙට වෙනකොටම රතු පාටට කැමති. ඉතින් එහා පැත්තේ ඉන්න කෙනා නිල් පාට ගලප ගන්න හදනකොට එයා ගලපලා ගලපලා ඉවර වෙනකොට මේ පැත්ත වෙනස් වෙලා ආයසර. ඉතින් ඒ වගේ දේවල් අවබෝධයෙන් කටයුතු කරද්දී ඉදිරි අනාගතය ගොඩනගන්න තියෙන අම්මා තාත්තට විතරක් දෙවෙනි වෙන ඊළඟ පුද්ගලයා තමයි තමන්ගේ ජීවිතයට එකතු වෙන කෙනා. ඉතින් එතකොට පුළුවන්කමක් තියෙන්න ඕන දැම්මම සූදානම් වෙන්න මගේ සහකාරයා වෙන්නට ඉන්න නැත්නම් මගේ ස්වාමි පුරුෂයා වෙන්නට ඉන්න මේ කෙනා සාර්ථක කරවන්නට එයාගේ තියෙන සියලු අඩුපාඩු සකස් කරන්න එයාගේ තියෙන යම් කිසි ආකාරයක මොනවා හරි පැත්තකින් යමක් තියෙනවා නම් ඒක කොන්දේසි විරහිතව ඒ කියන්නේ මේවා තිබ්බොත් මම මෙහෙම කරන්නයි කියලා නේ තාම ආදරණීයව සකස් කරන්න පුළුවන් දෙපැත්තම එහෙමයි. එතකොට ඒක තමයි මම හිතන්නේ හොඳම පණිවිඩය. ඒක මම මෙහෙමත් කියන්නම් කෙටියෙන් මේකට උත්තර දෙන්න ඕන හින්දා තරහෙන් කියන වචන 1000කට වැඩිය 1000කට වැඩිය ලක්ෂයකට වැඩිය ආදරණීය වචනයකට ලොකු දෙයක් කරන්න පුළුවන්. හරිද? ඉතින් ඒකයි මම කියන්නේ ඔබ ඇත්තටම කාට හරි ආදරේ නම් ඒක තමන්ගේ සහකාරයා සහකාරී වෙන්නට ඕනේ. දැන් කාට හරි ආදරේ නම් ඒ ආදරේ තියෙන කෙනාව සාර්ථක කරවන්න කටයුතු කිරීම තමයි මම හිතන්නේ හොඳම යුතුයකම. අද දවසේ අදිෂ්ඨාන කරගන්න කිසියම්ම ආත්මార్థකාම විදිහට හැසිරෙන්නේ නැතුව තමන්ගේ ලාභය තමන්ගේ වින්දනය සඳහා විතරක් තමන්ට සමීප වෙලා ඉන්න අයව භාවිතා කරන්නේ නැතුව යහපත සඳහා කටයුතු කරන්න පුළුවන් නම් අනාගත අභිවෘද්ධිය සඳහා කටයුතු කරන්න පුළුවන් නම් සාර්ථක සහකාරයෙක් සහකාරියක් වෙන්නට පුළුවන් නම් ඒක අද අදිෂ්ඨාන කරගත්තොත් හොඳයි මම හිතන්නේ.